ஹாய்லமாய் ஒன்னும் ஆகல அசனம் அசனம் சுக்குமாலி ஆவா மனமாலித சுக்குமாலி சுக்குமாலி கேரளா மேக்கப் ஏ வரட ஆவேனே அனி அலுதென் கத்தத காவாரி மன் சுக்குமா ஐயோ யாட தேரென்னே மந்தனுவත් මේක அலுதென் காவாத் வரட ගන්න බෑනි மனுதனுவත් එහෙම சுக்குமாலி කියලා කෙනෙක් ගත්තේ නෑනි මම මැට්ටෝ ආයතනම වෙන්න ඇති හරි හරි ඔකේ good morning good morning good morning දවස අපි වැඩ පටන් ගන්නයි ලෑස්ති වෙන්නේ මම මේ පටන් ගන්නකොට වාර කියන්න කල්පනා කරන්නේ මට බබා මෙතනින් යන නැව් පේනකොට ආ අපි මේ උඩ ඉන්නකොට ඇත්තටම අපිට නැව් පේනවා නේ නැව් වරාය ඔක්කොම නේ පේනවනේ මට මතක් වුණා ලස්සන කතාව මම ඒකට කිව්වද මන් දන්නේ නැහැ හරි මේ එක කම්පැනි එකක නැවක් අවුරුදු 20ක් 30ක් විතර බබා වැඩ කරන්නේ නැතුව නැවේ මොකක් හරි කාර්මික දෝෂයක් ඇවිල්ලා ඔව් ඊට පස්සේ අවුරුදු 20ක් 30ක් විතරම ඔය නැව ගාල් කරලා තිබිලා තියෙනවා හරිද හ්ම් ඒ කියන්නේ මේක ලෙඩේ හොයා ගන්න බෑ ඔව් දන්න කියන වැඩකාරයෝ ඇවිල්ලා හොයලා බලලා ඔක්කොම කරලා හදලා කිසිම කෙනෙක්ට දැන් මේකේ තියෙන ෆෝල්ට් එක හොයා ගන්න බෑ කියන්නේ එන්ජින් එක ස්ටාර්ට් කර ගන්න බෑ කාටවත් හ්ම් හ්ම් පස්සේ නැව කම්පැනියත් අවුරුදු ගාන තිස්සේ ඔට්ටුලා ඔට්ටුලා වැඩේ අතහැරලා දාලා නැව එහෙම වයින් කරලා තිබිලා තියෙනවා රයිට් ඔව් පස්සේ මේ කම්පැනි එකේ මැනේජ්මන්ට් එක වෙනස් වෙනවා වෙනස් වුණාට පස්සේ මේගොල්ලෝ හොයා ගන්නවා ඔය මොනවාද නැව් අලුත් වැඩියා කිරීම සම්බන්ධ ඉංජිනේරු ආයතනයක හිටපු රිටයර් වෙච්ච හොඳ එක්ස්පීරියන්ස් තියෙන ඉංජිනේර කෙනෙක් හා රයිට් පස්සේ මේගොල්ලෝ මෙයාව ගේන්නවා නිකන් කොහොමත් එක යාවත් තව ගියොත් ගියා කියලා හිතලා ගේන්නවා මේ මේක මොකද කියලා පොඩ්ඩක් බලන්න කියලා එයාට බාර දෙනවා පස්සේ මේ ඉංජිනේරු මහත්තයා ඇවිල්ලා එයා ඉස්සල්ලාම නැවේ දොරෙන් ඇතුල් වෙලා මුළු නැව වටේම රවුමක් යනවා බබා ගිහලා එන්ජින් රූම් එකට දෙනවා නැවේ උඩේ ඉඳන් පල්ලෙහාට මෙයා චෙක් කරලා එන්ජින් රූම් එකෙත් හැම තැනකම එයා ඉස්සල්ලා නිකන් බලනවා බලලා එයා එක තැනකට ගිහිල්ලා මේ එයාගේ සහායකයාගෙන් පොඩි නිටියක් ඉල්ලගෙන එක තැනක පොඩි කොටසකට ඉතාම මෘදු විදිහට සොෆ්ට් මුදින පොඩි පාරවල් දෙක තුනක් එතෙන්ට ටැං ටැං ගාලා දාලා එයා කියනවා දැන් බාන එන්ජින් එක ස්ටාර්ට් කරන්න මාත්‍යා කියලා හිටපු ඔක්කොටම හිතා ගන්න බැරි නෝ ඔයා දන්නවද එක පාට අර අවුරුදු ගානක් දුවන්නේ තිබ්බ නැවේ එන්ජින් එක හරි ටික ටික මම මම ගාලා ඇදලා ස්ටාර්ට් කරනවා කියන්නකො හොඳම පස්සේ හරි වැඩේ එතනින් කතාව ක්ලෝස් කියන්නකෝ ඊට පස්සේ දැන් මේගොල්ලෝ කියනවා හරි ඔබතුමා මේක ස්ටාර්ට් කරලා අපිට වාගේ ගාස්තුව ඉන්වොයිස් එක වන්නකෝ කියලා පස්සේ මෙයා එවනවා බබා බිල් එකක් ඩොලර් 20,000ක් නෑ තට්ටු දෙකයි දැන් මේ 20,000ක බිලක් අන්න දැක්කනේ ඔය ප්‍රශ්නෙම තමයි නැව් සමාගමේ ලොක්කටත් තෙන්නේ ලොක්ක අහනවා මේ මොකද්ද මේ මේක විකාර තේරුම ඈ මේ මනුස්සය කරපු දෙයක් නෑ නෙවිලා මේක මේ මොනවා ස්පෙයා පාර්ට්ස් මාරු කරෙත් නෑ මේක මොනවත් හැදුවෙත් නෑ මොනවත් කරේ නෑ මේ පොඩි තට්ටු දෙයක් දාලා මේ ඩොලර් 20,000ක බිලක් කියලා තියෙන්නේ කරුණා කරලා අපිට මේක විස්තරාත්මකව එවන්න මේක එක්ස්ප්ලেইন කරන්න ඇයි මේවා මේ ඩොලර් 20,000ක මොනවද ඔයගේ මේ චාර්ජ් එක මොනවද 20,000ක මොනවද කියලා එක්ස්ප්ලেইন කරලා එවන්න කියලා එවනවා අර මනුස්සයා ආපහු ඒක එඩිට් කරලා යවනවා තට්ටු දෙකක් දැමීමට ඩොලර් 2යි ඉතුරු ඩොලර් 19,998 ම අවුරුදු 40ක් තිස්සේ තට්ටුව දාන තැන හොයාගන්න මේ ෆීල්ඩ් එක ඉගෙන ගන්න බෑ වුණු මුදල කියලා හරි හරන්නේ ඉතින් කතන්දරේ දැන් තට්ටු දෙකක් දාන්න ගිය ගමන් ඩොලර් 2යි නමුත් එයාට ඒක තන හොයාගෙන ලෙඩේ හොයාගෙන හරියට බල්ලා එක ඉගෙන ගන්න යාර කොච්චර කාලයක් යන්නේ නැද්ද නේ දැන් මේක අපිට ගන්න තියෙන ආදර්ශ මොකද්ද
මින්නම් තින ආදර්ශ මන්නම් ඇත්තටම වංගව කියන්නම් ඔය තට්ටු වැඩේ හරියනවා කියන එක තමයි මොහල කුවට හිතාගෙන මෙහෙම ඇති හිතුවට ඇත්තටම පොඩි තට්ටුවක් දාලා බලමු රිමෝට් එකක් වැඩ ටීවී එකක් වැඩ සමහර ලාවට ඔය අවුරුද්දත් වැඩනේ තට්ටුවක් දාලා ගන්න ප්‍රියන්තයාට පොඩි තට්ටුවක් දාලාද ප්‍රියන්තයාගෙන් වැඩගන්නේ මිනිහා නිකන් හිටියත් නිකන් මලා වගේ නින්නේ උට තට්ටුවක් දාපුවාම වැඩ කරන්න ගන්නවද? මිනිස්සෙගේ සේවය කවදාවත් පහත් කොට සැලකන්න හොඳ නෑ. අනිවාර්යයෙන්ම. ඒකට මිලක් දෙන්න ඕනේ. මේ මිනිහා මේ මොහොතේ කරන එක නෙමෙයි. මේ මිනිහා ඒක ඉගෙන ගන්න කොච්චර කාලයක් කැපකලාද කියන එක උඩ. ඒක ඕනම ශේෂ්ත්‍රයක ඕනම කෙනෙක්ට අදාළයි. අනිවාර්යයෙන්ම. දොස්තර මහත්තයෙක් හිටන්ද බෙහෙත් දෙන්න යන්නේ විනාඩි කීපයක්. Good morning, Shaa. Abhi hina vela dawasa patan gamu. Aqeel Anju. Susumak tiyela.